මේ තමයි නිශ්ශංක මල්ල රජතුමාගේ රාජසභා මණ්ඩපය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තරම නිශ්ශංක මල්ල රජතුමාගේ පාලන කාලයේදී කාලවකවානුව ගත්තොත් 1187 ඉඳලා 1195 වෙනකන් නිශ්ශංක මල්ල රජතුමා ඇත්තරම අවුරුදු 9ක් තමයි ලංකාව පාලනය කරලා තියෙන්නේ. නිශ්ශංක මල්ල රජතුමාගේ නම කියද්දිම මතක් වෙන්නේ සෙල්ලිපි ගැන. වැඩිපුරම සෙල්ලිපි ලියලා තියෙන ලංකාවේ එකම රජතුමා තමයි නිශ්ශංක මල්ල රජතුමා. වැඩිපුරම සෙල්ලිපි ලියලා තින්නේ. ඊට අමතරව නිශ්ශංක මල්ල රජතුමා තමයි ලංකාවේ හිටපු රජවරුන්ගෙන් අර කියන්නේ තුලා බාර දාන දෙනවා කියලා. බරට ලංකාවේ හිටපු එකම රජතුමාලු තුලා බාර දාන දීපු රජතුමා එයාත් නිශ්ශංක මල්ල රජතුමා කියලා තමයි කියන්නේ. ඇත්තරම නිශ්ශංක මල්ල රජතුමා ලංකාවේ කෙනෙක් නෙමෙයි. එයා ඉන්දියාවෙන් ආපු කුමාරයෙක්. මහා පරාක්‍රමබාහු කියන ශ්‍රේෂ්ඨ රජතුමාගෙන් පස්සේ නිශ්ශංක මල්ල රජතුමා තමයි ලංකාව පාලනය කරන්නේ. නිශ්ශංක මල්ල රජතුමා ලංකාව පාලනය කරද්දී එයාට ගොඩක් බාධක ඇවිල්ලා තියෙනවා. එකක් තමයි එයා විදේශ රටක කෙනෙක් නිසා ලංකාවේ මිනිස්සු කැමති වෙලා නැහැ නිශ්ශංක මල්ල රජතුමා ලංකාව පාලනය කරනවට. ඒ වගේම ඉන්දියාවේ අය කැමති වෙලත් නැහැ නිශ්ශංක මල්ල රජතුමා ලංකාව පාලනය කරනවට. ඉතින් ගොඩක් බාධක ආපු රජ කෙනෙක්. ඒ හැම බාධාවක්ම එයා යුද්ධයකට යන්නේ නැතුව මිනිසුත් එක්ක කතා බහ කරලා ඒක බොහොම සුවදශීලීව එයාගේ රාජ්‍ය පාලන කාලය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තරම නිශ්ශංක මල්ල රජතුමා අවුරුද්දේ 365 දවසේම එයාට පුළුවන් හැම වෙලාවකම යනවලු ගම්වලට. ගම්වලට ගිහිල්ලා අහනවලු මගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා. එහෙම අහලා මිනිස්සු වෙනුවෙන් ගොඩක් සේවය කරපු රජ කෙනෙක් නිශ්ශංක මල්ල රජතුමා. නිශ්ශංක මල්ල රජතුමාගේ බිසව තමයි කල්යාණවතී කියන බිසව. අර පොළොන්නරුව පාලනය කරපු රජවරු 21 සහ බිසවරු දෙන්නෙක් පාලනය කරානේ. ඒ බිසවරු දෙන්නගෙන් එක්කෙනෙක් තමයි නිශ්ශංක මල්ල රජතුමාගේ බිසව කල්යාණවතී රජන. මේ තිරනේ නිශ්ශංක මල්ල රජතුමාගේ පාර්ලිමේන්තුව නඩු අහපු තැන සහ ඒගොල්ලෝ රට වෙනුවෙන් මොනවා හරි තීන්දුව තීරණයක් ගන්නවා නම් ඒ ගන්නෙත් මෙතනදී ඉඳලා තමයි. මේ තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමාගේ පාර්ලිමේන්තුව රජතුමාගේ සිංහාසනය තිබිලා තියෙන්නේ මෙතන. ඊට අමතරව ඇමතිවරු 20 දෙනෙක්ගෙන් තමයි මුළු ලංකාවම පාලනය කරලා තියෙන්නේ. ඇත්තරම ඒ කාලේ ජනගහනය හිටියා කියලා කියනවා කෝටි 60ක. අද කෝටි 22ක් නේ ඉන්නේ ජනගහනේ. කෝටි 60ක ජනගහනයක් ඉඳලා තියෙනවා. ඒ කෝටි 60ක ජනගහනය රජතුමා සහ ඇමතිවරු 20 දෙනෙක්ගෙන් පාලනය කරගෙන ගියපු බවට තමයි සාක්ෂි තියෙන්නේ. සිංහාසනය තිබිලා තියෙන අතන මේ දෙපැත්තේ ඇමතිවරු 10 දෙනා 10 දෙනා ගානේ 20 දෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට එහෙම හැමදෙම මේ ටේබල් එකක්ද? මෙතනත් මේ පරණ තිබ්බ සෙල්ලිපියක් සහ මේ ගලින් මේ කරමු සෙල්ලිපියක් තමයි මේ මේ මොකද්ද මේ මේ මේකට මේ මේ කියන්නේ මේ ආසනයක් නෙමෙයි අපි හැමදෙම මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට ඒ දෙවල් වලට ගත්ත කියලා සැක කරන එකක් තමයි. ඒක හරියටම අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මේ මේ ආසනයක් වෙන්න බෑ. මොන හරි ඒගොල්ලන්ගේ ලිපි ද්‍රව්‍ය හරි මොන හරි තියාගත්ත විදිහට පාවිච්චි. ඔව් ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඔව්. ආසන ලිපි වලට අයිති වෙන්නේ නැද්ද මේක? දැන් ඔය ගිරි ලිපි, ටැම් ලිපි එහෙම නැහැ. මෙහෙමයි. ඔව් ඒක ඇත්තටම එහෙම කියන්න හරියටම දන්නේ නැහැ. මොන හරි මේ පාර්ලිමේන්තුවනේ මේක උසාවිය මොකක් හරි ඒක පාවිච්චි කර පාවිච්චි කරන්න ගන්න ඇති කියලා තමයි අනුමාන කරන්නේ. එතකොට මේ මේ ගල්කණු හතරකට මැදින් තමයි ඒක ඇමති කෙනෙක්ගේ ආසනය වෙන්නේ. ගල්කණු හතරකට මැදින් තමයි ඒක ඇමති කෙනෙක්ගේ ආසනය වෙන්නේ. මේ ඒ ඇමතිවරයාගේ නම ලියලා තියෙනවා මේ ගල්කණුවේ මේ පැත්තේ. එතකොට රජතුමාට කව මේ ඇමති කෙනෙකුට දැන් මෙතන ඉන්න ඇමතිතුමාට රජතුමාත් එක්ක කතා කරන්න ඕන නම් බොහොම ගරුසරු ඇතුව ඉස්සරහට ඇවිල්ලා රජතුමාත් එක්ක සාකච්ඡා පවත්වන්න ඇති කියලා අනුමාන කරනවා. මේ ගල්කණු ලී වහලයකට සපෝට් කරලා තියෙනවා. උළුහාපු වහලයක් තමයි තිබිලා තියෙන්නේ. කාලිංග මාර්ගය තමයි මෙයා කරලා තියෙන්නේ. ඔව් කාලිංග මාර්ගයේ තමයි මේ යා තමයි විනාශ කරලා තියෙන්නේ. ඒකත් ඔය
මුලින්ම කාලිංග මාගේකින් තමයි මේක විනාශ වුනේ. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් සහ නොයෙකුත් උපද්‍රව සිංහල මිනිසුත් මේවා විනාශ කරලා තියෙනවා ඒ දෙක පැත්තෙන්. කළුගල්ලොලින් කරපු ගොඩක් දේවල් වල අර මේ අපි කියන්නේ ඉන්ටර්ලොක් සිස්ටම් ඉන්ටර්ලොක් සිස්ටම් එකකට තමයි ගොඩක් ඒවා හයි කරලා තියෙන්නේ. එහෙම ඉන්ටර්ලොක් ලොක් එකක් කියන්නේ මේ ඉන්ටර්ලොක් කියලා කියන්නේ මේ එකකට එකක් වද්දනවා කියලා කියන්නේ. ඒ කාලේ මේ මැෂිනරි මොනවත් තිබිලා නැහැ. මිනිසුන්ගේ ශ්‍රමය තමයි පාවිච්චි කරලා. මිනිසුන්ගේ ශ්‍රමය සහ මේ මැනුවල් ටූල්ස් කියන්නේ පරණ ෆොටෝස් තියෙනවා. ඒ වගේ ඔක්කොම තියෙන මේ ඔක්කොම කඩාගෙන වැටලා නැවත පිළිසකර කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා මේ ප්‍රොෆෙසර් තමයි CP බෙල් කියන්නේ. එයා 1815 වගේ මට කාලේ මතක නැහැ හරියටම. එයා තමයි ගොඩක් මේ ලංකාවේ තියෙන පුරාවිද්‍යා ස්ථාන ගොඩක්ම හොයාගෙන තින්නේ එයා. ඊට පස්සේ තමයි තින්නේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ඊට පස්සේ හැම සෙල්ලිපියක්ම සිංහලයට ට්‍රාන්ස්ලේට් කරේ පරණවිතාන සර් තමයි. ඇත්තරම මේ හරියේ දැන් අර කාලිංග මාගේ යුද්ධයෙන් පස්සේ ගොඩක් ඉතුරු වෙලා තියෙන්නේ ෆවුන්ඩේෂන් එකයි ගල් කණුයි විතරයි. එතකොට සමහර සෙල්ලිපිවල තිබ්බ සෙල්ලිපිවල අනුසාරයෙන් තමයි මේ තැන මොකද්ද කියලා ගොඩක් වෙලාට අඳුරගෙන තියෙන්නේ. එතකොට අන්නර ප්‍රදේශයේ තියෙන අද අපිට බලන්න ඉතුරු වෙලා තියෙන ෆවුන්ඩේෂන් එක විතරයි. එතන තමයි නිශ්ශංග මල්ල රජතුමාගේ මාලිගාව තිබ්බ කියලා අනුමාන කරන්නේ. එතකොට මේ හරියේ තියෙන අනිත් හැම ගොඩනැගිල්ලක්ම මේ අපේ හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙත් එක්ක මේ ගොඩනැගිල්ල අර රාජ්‍ය පරිපාලන කටයුතු වලට ගත්ත ගොඩනැගිලි වෙන්න පුළුවන් කියලා තමයි අනුමාන කරන්නේ. රාජ්‍ය පරිපාලන කටයුතු වලට ගත්ත ගොඩනැගිලි. හරි. අපි යමු ඊළඟ තැනට. කාලයත් මේ මැනේජ් කරගන්න ඕනේ ඉඳා.